පළවෙනි කාරණේ තමයි පාර්ලිමේන්තුව තුළ අස්ථාවරභාවය නිර්මාණය කරේ රටේ ජනතාව නෙමෙයි ආණ්ඩු කරපු විදිය එක්ක තමයි පාර්ලිමේන්තුව ඇතුළෙත් රටෙත් අස්ථාවරභාවය නිර්මාණය වුණේ. මොකද හම්බ වුණු ඩොලර් ටික ඔක්කොම හොරා කෑවට පස්සේ තමන්ගේ පුතාලව සතුටු කරන්න රොකට් යානා පිටින්වල ඩොලර් ටික විනාශ කරාට පස්සේ සංවර්ධන ව්‍යාපෘති කරනවා කියලා පම්පෝරි ගහ ගහ ඔක්කොම සල්ලි ටික හොරා කෑවට පස්සේ එතනින් තමයි රට මේ තරමට ඇදිලා ගියේ. එනිසා ඒකට රටේ ජනතාවට වග කියන්න බෑ. දැන් රටේ ජනතාව ඉදිරිපත් උනේ මේ හොරකමට දූෂණයට තිත තියලා දශමයක් හරි රට ඉස්සරහට ගන්න. එතකොට ඒකෙදි ඊළඟට පත්වෙන ආණ්ඩුවලට නියෝජිතයන්ට වගකීමක් තියෙනවා. දැන් මේ අනිද්දා ආණ්ඩුවක් හැදෙන්නේ තමන්ගේ ගෙදර හදාගන්න නෙමෙයි. තමන්ට සංවර්ධන ව්‍යාපෘති ටිකක් අරගෙන රුපියල් දෙක අරගෙන හරි හොරා කන්න නෙමෙයි. දැන් තියෙන්නේ ජාතික ලෙස සලකලා මේ රට දශමයක් හරි ඉස්සරහට ගේන්න අදාළ ජාතික අවශ්‍යතාවයට තමයි ආණ්ඩුවක් පත්වීමේ අවශ්‍යතාවය තියෙන්නේ. ඉතින් ඒක කරන්නේ නැත්තම් පත්වෙන නියෝජිතයෝ තමන්ගේ සල්ලි කුට්ටි ටික සාක්කුවට දාගන්න නම් එන්නේ. ඉතින් අපි බලමු කොහොමද ඒක කරන්නේ කියලා. මොකද එහෙම කරපු හැමෝටම දැන් රටේ ජනතාව උත්තර දීලා තියෙන්නේ. ඒ නිසා එහෙම හිතාගෙන ඉන්න හැමෝටමත් අපි කියනවා එනවනම් එන්න ඕනකම තියෙන්නේ මේ රට ඉස්සරහට දශමයක් හරි ගන්න ඕනකමට මිසක් තමන්ගේ පෞද්ගලික අභිලාෂයන් වලට නෙමෙයි. ඉතින් අපි හිතනවා රට ගැන හිතන කවුරුම හරි කෙනෙක් ඉන්නවනම් මේ සියල්ල පැත්තකින් දාලා මේ රට හදන්න පුළුවන්. ඒකට අවශ්‍ය මේ රට හැදිය යුතුයි කියන විශ්වාසය සහ ඒ සඳහා වූ කැපකිරීම.